සුබ සන්ධ්‍යාවක් වේවා ශ්‍රී ලංකා වේලාවෙන් සුපුරුදු ටයිම් එකට අපි ඔබේ ආලින්දේට අදත් තව වෙනදා වගේම කලම් ටෙලිවිෂන් නාලිකාවේ හතරස් වැඩසටහන සමගයි අපි මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ගිය සතියේ වැඩසටහන ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒත් එක මම කිව්වා මේ සතියේ හිතාගන්නට බැරි සුවිශේෂී කලාකරුවන් දෙදෙනෙක් එක්කන් එනවා කියලා කලාකරුවෙක් සහ කලාකාරිනියක් මම කිව්වා වගේ අන්තම් මට මතකයි කියලා නැත්තම් දැන් හරි කිව්වනේ. ඔන්න ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේ රටේ විදේශ විනිමය උපයලා දෙන ඔබ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාවම දියත් කරන්න එකත් බොහොම අභිමානෙන් කියන්න ඕනේ. ගොඩාක් දුර බැහැර ඉඳන් ඔබ වෙනුවෙන් මේ රටට විදේශ විනිමය උපයලා දෙන ඔබ වෙනුවෙන් මං මේ ප්‍රවීණ කලාකරුවා ජ්‍යෙෂ්ඨ කලාකරුවා කිව්ව ගමන්ම කිව්වේ අනිවාර්යයෙන්ම මල්ලේ මම එනවා අපේ නම අපේ රටට විදේශ විනිමය උපයලා දෙන ඔබ වෙනුවෙන් එනවා එනවාමයි කියලා කිව්වා. ගොඩාක් දුර ඉඳන් ආවේ අලව්වේ ඉඳන් ආවේ කවුද මේ අලව්වේ ඉඳන් ආපු මෙච්චර කියන මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා විටක ගායන ශිල්පියෙක් විටක අති දක්ෂ රංගන ශිල්පියෙක් විටක වාද්‍ය ශිල්පියෙක් විටක නර්තන ශිල්පියෙක් හැම දෙම මේ ශ්‍රේෂ්ඨය තුර කරන්න පුළුවන් උප්පරිම දේවල් කරලා තියෙන්නේ මොනවද කරන්නේ ඒ වැඩි අනිවාර්යයෙන්ම හිට වෙනවා සින්දු තියෙනවා බර ගණනාව බර බර වැඩක් නැහැ කතා කරලා සින්දු කෝටියක් කිව්වනම් කෝටිම ජනප්‍රියයි හැබැයි මෙතුමගේ සින්දු අද පුළුවන් තරම් අපි අහන්නට සූදානම් මේ චරිතෙත් එක්කම මගේ භාෂාවෙන් කියනනම් බඩයි බොක්කයි වගේ ඉන්න තවත් චරිතයක් තියෙනවා. එතුමාව අපිට ගෙන්න ගන්න හම්බුනේ නැහැ. එතුමාට ආරාධනා කරෙත් නැහැ. එතුමා වෙනම ගේනවා. මෙතුමා වෙනම ගේනවා. මේ කවුද? දැන් හිතනවා ඇති කවුද මේ මෙච්චර මේ කියන්නේ කවුද කියලා. මේ කවුරුත් නෙවෙයි. දෙයියනේ ප්‍රවීණ ගායන ශිල්පී. ඒ වගේම ශ්‍රේෂ්ඨ රංගන ශිල්පී. බන්දුල විජේවීර මහත්මයා ආයිබුවන් බන්දුලයි. හරිද බන්දුල මං කිව්වට තව අඩු පාඩු තිබුණා බන්දුලයත් එක්ක ඉන්නවයි කියලා කියන්නේ හිනාවිවි තමයි ඉන්නේ ඔබට කාන්තා හඬක් එහෙම මෙහෙන් ඇහෙනවා ඇති පොඩි නිකන් ඉක්කි ගසන හඬක් ඇය ගැනත් මම කියන්නම් ඊට කලින් බන්දුලයි මොකද මේ දවස්වල වැඩ කටයුතු මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම සිද්ධ වෙනවා රන්දන්වැල් කියන ටෙලි නාට්‍යයත් එලි අරන් හොඳයි බන්දුලයිය බොහොම සීරියස් විදිහට මේ විදිහට හිටියට මෙතන කියන දේවල් වලට ඇත්තටම බඩ පැලෙන්න hina වෙනවා මං හිතන්නේ මේක ටීවී වලසතන නොවේ කියලා විනාඩි 10ක් විතර ගියාම බන්දුලයියට තේරෙයි එතකොට බන්දුලයිය නෝමල් බන්දුල විජේවීර මහත්මයා බවට පත් වේ ප්‍රවීණ ශිල්පියෙක් වුණාට එතුමා ඒ විහිළු තහළු කරන්නේ එතුමා යම්කිසි සීමාවක් ඇතුවත් කරනවා නැතුවත් කරනවා ඒ මොකද එතුමාට සලකන්න ඕනි තැන අපේ අතින් අපි සලකනවා ඒ හින්දා ඒකින්ද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ වම් පැත්තට හැරෙන්නම් වම් පැත්තට හැරෙනකොට ඉන්නේ කවුද ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම බේස් গিටාර් වාද්‍ය ශිල්පියෙක් වන වජිර මහත්මයාගේ වයිෆ් එතකොට බලනවා ඇති ඉතින් ඒ අය නෑගෙන ආවේ නෑ ඇය ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කරා ඇය අර උස බූට් සපත්තු දාගෙන ඇවිල්ලා දිලිසි දිලිසි මැඩෝනා වගේ සිංකර ඔබට මතකද එදා සම්ෆ්ලව වේදිකාවල් වල කියපු නැති වේදිකාවක් නෑ ලංකාවේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් එතන ෂෝ එකක් තිබ්බනම් අනිවාර්යයෙන්ම ඇය සිංකරලා තියෙනවා මේ කවුද මගේ කතාවේ රජ කුමරා ඔයා වේ කියලා බන්දුලයියදියා බල්ල කිව්වා මැණික් චන්ද්‍රිකාගේ ආයිබුවන් මැණික් මොනවද අතේ අතේ පයේ තියෙනවද හිතේ විතරයි මැණික් තියෙන්නේ මං හිතන විදියට ඉතින් කොහොම මැණිකක්ගේ බොහොම හොඳින් ඉන්න ආපලේ නෑ hina වෙන්න මේ බන්දුලයියා දන්නවා කිව්ව කාලයත් එක්ක නේද පොඩි කාලේ නම් මම දන්නවා කියලා කිව්වේ. ඔව් විශේෂ පදයකට එක්ක කිව්වා. ඒ කාලේ නම් තමයි දැනගන්නේ. ඒකේ කියන්න විදියක් නැහැ මට. අලුතෙන් ළඟදි මම හිතන්නේ ටුවර් එකක් යනවා බහරෙන් වලට. ඒ ගැන අපි කතා කරනවා ලොකුවට කවුද ෂෝ එකට අක්කට ආරාධනා කරේ? ආරාධනා කරේ ඉස්ලාම් කතා කරේ ඇත්තටම ඉන්දික. ඉන්දික තමයි මට කතා කරේ. ෂෝ එක තියෙන්නේ සෙප්තెంబර් 24 වෙනිදා. තියෙන්නේ මට ඇත්තට මං නෑ මොකද බහරෙන් මට යන්නම බැරි කලින් ගිහිල්ලා එන්නේ කොහොඳා ටිකක් නේ හොඳයි ඒ වගේම හිතුවුනේ අපි එකහමාරක්
අපි සංගීත සාගරයේ ගිල්වන්නට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ බයිලා කියන්නේ මේ වේදිකාවේ විතරයි. කවුද බයිලා? පර්සි. පර්සි අයියාගේ දුව බැන්ද හස්බන්ඩ්. ඒ කියන්නේ මම එහෙම හඳුන්වලා දෙන්නේ. D+ සංගීත කණ්ඩායමේ මේ වසන්ත බණ්ඩාර ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ශෂි කතපත්තුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකෙන්ද දැන් මේ දෙන්නත් එක්ක තමයි සංගීතේ වැඩේ යන්නේ. ඈ මේ අනකොටම අයියේ වැඩේ පටන් ගන්න හදනකොටම අපේ හිතවතෙක් මේ දුරකතනංගේ කියන්නත් කලින් අපේ හිතවතෙක් අපට සම්බන්ධ වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් බුද්ධික මහත්තයා. ඔව්, ඔබතුමා කොහෙන්ද? මම සවුදි අරාබිය සමන්. හා සමන් මහත්මයා කියන්න. කොහොමද? ගොඩක් අගය කර මම කිව්වේ ඔයාලට හැමදාම මම කියන්නේ මේ අර දෙමෝපියෝ දකින්නවා සමානයි කියලා. කියනවා කියන්නේ මේ මිල කරන්න බෑ. මේ බඳුල වල මහත්තයා මිල කරන්න බෑ අපිට. බඳුල කරනවා. ආයිබෝවන් මහත්තයා. ආයිබෝවන් නේ. ආයිබෝවන් මේ වගේම සංගීත ශිල්පීන් ඔබතුමාත් මම ගොඩක් ආදරෙන් මේ පිළිගන්නවා, අගය කරනවා. ඔව්, බොහොම ස්තුතියි. මේ අපි ඉතින් ඔබතුමාගේ ඉතින් හැම දෙයකම අපි කැමතියි. දැක්කාම ලොකු සතුටක්. ඉතින් මේ බුද්ධික මහත්තයා, ඔයා මේ දැන් අර උඩින් රැවුල අයින් කරලා යටින් තියලා තියෙන රැවුල වෙනස් කරලා තියෙනවා අද පොඩ්ඩක්. ඔව් පොඩ්ඩක් අයින් කරා. අයියේ නෑ ඉතින් කේක කාලේට හිතනවා. ඉතින් කේක දේවල් ඉතින් සැලුන් එකට ගියාම ඉතින් මේ නේද අයියා? නින්ද යනවනේ. නින්ද යනවා. ඒකට මිනිහට ඕන විදිහට කපනවා. ආ ඒක වෙන්නේ නේද අයියේ? මටත් අද තමයි වැඩි මාට්ටුනේ. දැක්කද අයියා කිව්වේ නින්ද ගියාම මේ සැලුන් එකේ අපේ බාසු නෑ නේද? සැලුන් එකේ බාසු නෑ දෙන්නේ. නේද? මම තව අඩුවක් කියලා කමන්න. ඒ අඩුව මේ ඊළඟ හසියවත් කරන්න බුද්ධි මහත්තය. මොකක්ද අඩුව? මේ අපේ මේ රෝහණ පැද්දගේ මහත්තයා. ආ ඔය එක ක්‍රමේට එන්නේ. එයි එයි. ඔව්. ක්‍රමේට නේද? ක්‍රමේට එන්නේ සමහරවිට අපේ ඉන්නේ මෑත් එක සින්දු කියන්නේ ඔයාලට තමයි මාමයි බෑනේ. නෑ නෑ තනියම අයියා කියයි. මේ එහෙනම් සමන් මහත්මී බොහොම ස්තුතියි. රයිට් තෑන්ක් යූ බොහොම ස්තුතියි. අවස්ථාව ලබා දෙනට ගලම්බට ඉන්ටිග්‍රේෂන් වැජබේවා. දෙවිලම් කරා. රයිට් බොහොම ස්තුතියි. එහෙනම් පළවෙනි දුරකතනම තුමත් එක්ක අපිට මතක් කරන්න ඕනේ 02-94-112-516-687 02-94-112-516-687 ට අපිට කතා කරන්න. ඒ වගේම අපි කියන්න ඕනේ අපේ ගරු සභාපතිතුමා සුජීව සිල්වා, ලංකාවේ ඉන්න හොඳ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකෙක්, වමතින් වේගපන්දු යවන සුජීව සිල්වා මහත්මයා. දැන් ඇමරිකාවේ ඉඳන් බලාගෙන ඉන්නේ channel එක ලංකාවේ මේ වෙලාවේ නෑ. හැබැයි මල්ලිට බාර දීලා තියෙන්නේ සුරේන්ට. සුරේන් අපි ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ නාලිකා ප්‍රධානී අකලංග ජයසිංහ මහත්මයා. ඒ වගේම ගයන් මන්දක කැරක්කර ගීතිය කොණ්ඩේ අදාද රවුලත් පොඩ්ඩක් මේ ෆැමිලි ඉන්නවා. ඒ වගේම ෂෝලි මහත්මයා අපේ ප්‍රධාන කැමරා ශිල්පී. ඒ වගේම අපේ නිෂ්පාදක විරාජ්. ඒ වගේම අපේ නිමල් අයියා අපිව ලස්සන කරනවා. ඒ වගේම අපේ කැමරා මේ ඉන්න අපේ කොල්ලෝ ටික සුමුදු. ඒ වගේම සුරංග, මහේෂ්, රමේෂ් මේ කට්ටියත් එක්ක තමයි වැඩසටහන අර යන්නේ. මේකලව ගැන කියන්න ඕනේ අයියා. මේවා කියෙවෙන්නේ නැහැ නේද? ඈ හොඳයි අයියේ. මට ආසයි අයියාගේ පුංචි කාලේට යන්න. අයියේ පුංචි කාලේ සින්දු කියපු හැටි තාම මතකයි. අයියා අපි පුංචි කාලේ සින්දු කියපු අපිට හොඳට මතකයි. අයියේ මට කියන්න මේ පුංචි කාලේ ගීතේ කවුද නිර්මාණය කරේ? ඕක කොහෙවත් ඇහෙන්නේ නැති දෙයක් ඒකනේ. ඔව් ඇත්තටම මම මුලින්ම අධ්‍යාපන ලැබුවේ අලව මධ්‍යම විද්‍යාලේ. මගේ ඇතිවිච්ච එක සිහිනයක් තමයි සංගීත ගුරුවරයෙක් වෙනවා කියන එක. කවදා හරි මට මම ඒක ඒ සිහිනේ සැබෑ කරගත්තා. ඔබතුමා අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා දුරගමනක් ගියානේ. ඔව්. මම ඒ ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ හිටපු ගුරුවරයෙක් හිටියා. මම උගන්වන්න යනකොටත් ඒ ගුරුවරයා හිටියා. චන්ද්‍රදාස රාජපක්ෂ කියලා. එතුමලව තමයි මේ ගීතේ මම ලියව ගත්තේ. මේක මගේ අදහසක් අනුව මට ඇතිවෙච්ච පිතුවිල්ලක් අනුව තමයි මේ ගීතේ ලියුවේ. සංගීතවත් කළේ අයියාම? සංගීතවත් කළේ මම. රයිට්. ඔන්න එහෙමනම් අපේ ඒ පුංචි කාලේ දැන් අලව්ව මධ්‍යම විද්‍යාලය. Thank you.
අද සජීවීව මගේ වැඩසටහනේදී මං කරන වැඩසටහනේදී මට අහන්න ලැබීමත් මහා මං කරපු පිනක් කියලා එතන මොකද අපි පාසල් යන කාලේ තමයි මේව ඇහුවේ මේ ගීත ඇහුවේ එදා කවදාවත් අපි හිතුවේ නැහැ අයියත් එක්ක මට අයියව ඉන්ටර්වියු කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මම මේ සිහිනේ සැබෑ කරගන්නවා අක්කේ. අක්කටත් පුංචි කාලේට ගියා නේද? අයියා හම්බෙලා තියනවා එහෙම මොකුත් බහක් දුන්නේ නැහැ නේද? ඒ කාලේ පොඩි කෙල්ලක් මට හම්බෙන්න. ඔව් අපත් සමග හිතවත් එක්ක සම්බන්ධ වෙනවා ආයිබෝවන් ආයිබෝවන් කතා කරන්න විරාජ් මල්ලි සද්දෙත් තව ටිකක් ඕනි මට. ආයිබෝවන් ආයිබෝවන් මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? ආයිබෝවන් මම බහරෙන් ඉඳලා ඉන්දික දඬුගම. ආ ඉන්දික. හා මේ ෂෝ එකේ යාළුවානේ. ඔව් ඉන්දික මල්ලි. මම බහරෙන් ඉඳලා ඉන්දික දඬුගම. ඔව්. කතා කරන්න මල්ලි. ආ ඔයාගේ ෂෝ එකට තමයි අපි එන්නේ. කතා කරන්න ඕනේ එතකම අපේ කලා ශිෂ්‍යය මාත් අපිත් එක්ක හිටිය බුද්ධික මහත්තයා මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ආ හරි. බොහොම අපිත් එක්ක හිටියද අපි හිටියද ඔයාලා? ඔව් එයා ඇනවුන්ස් කෙනෙක් ලංකා. ආ එහෙමද? ඉන්දික අනිත් කාලේ කිව්වේ නැහැ අක්ක ඉන්දික. ඉන්දික දඬුගම්. සංගර ශිල්පී කැඩිර මම දැන් මෙහෙ બહાર එනවා ලැබිලා කියන්නේ. හොඳයි 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 හොඳයි. ඉතින් මැනික් අක්කාගේ අපි ෂෝ එකක් කරනවා ලබන මාසේ 24 වෙනිදාට. ඔව්. රන්තර ලීතා ගියමියසිය කියලා. කියන්නේ ඉන්දික ඔයා මට උදව් කරනවා මොකද එක දිගට ඔයාට කියන්න පුළුවන් එක ගැන ඒකට අපේ ලංකාවේ හිටිය අපරන් රංගන ශිල්පී කලාකරුවෙක් ඉන්නවා ෂර්ලි ගුණවර්ධන මහත්තයා අපේ රටේ හිටිය දෙවැල්තිස්සේ වැඩ කරපු දෙකෙනෙක් අද බහරෙන් රාජ්‍යයට ඇවිල්ලා ඉනවා එතුමා තමයි ගොඩාක් මේ සංගීත ප්‍රසංග පවත්වලා තියෙන්නේ දැන් ඔබලන්ට කලම් ටෙලිවිෂන් නාලිකා හොඳට නරඹනවද පේනවද ඉතින් අපි ඒ ගෙදර ඉඳලා තමයි මේ වැඩසටහන දැන් බලන්නේ චර්ලියලා ගෙදර ඇවිල්ලා ලංකා කලාකාරයෝ ගොඩාක් ඇවිල්ලා මේ ගෙදර තමයි ඇවිල්ලා නතර වෙන්නේ ආවම ඉතින් අපි ඒ ගෙදර ඉඳලා ගොඩාක් කටි අද වෙනදට වැඩිය මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් කටි બહાર ඉන්නවලු බලනවා අද මේ වඩා ගොඩාක් කටි දැනුවත් කරලා තියෙනවා બહાર ඉන්නවල 4x බලන්න කියලා අනේ හොඳයි තෑන්කියු කලම්බ ටෙලිවිෂන් නාලිකාව නරඹන්න කියලා දැනුවත් කරන්න තව තවත් කලම්බ ටෙලිවිෂන් නාලිකාවේ හොඳ දේවල් දායාද කරන ඔබ වෙනුවෙන් හොඳයි ඉන්දික මහත්මයා එහෙනම් ගොඩක් ස්තුතියි අපිට කතා කරලා අක්කට කියලා අක්කගේ ලස්සන මියුරු හඬින්ම ඔබේ ෂෝ එක ගැන ප්‍රචාරයක් ලබා දෙන්න තව සුළු මොහොතකින් නේදයි ඔව් අදාළගේ නාම කිව්වම හොඳයිනේ බොහොම ස්තුතියි ඉන්දික මහත්මයා කතා කරපස්සට අයියේ මට කියන්න අයියා මේ ගුරුවරෙක් වශයෙන් කොච්චර කාලයක් සේවය කරා මම මුල්පත් වීම ලැබුණේ මට 1975 වසරේ ඊට පස්සේ මම 94 වෙනකන් ගුරුවරේ කැටේ හිටියා ඒ කියන්නේ අලව විතරක් නෙමෙයි මම අනුරාධපුරේ දුෂ්කර සේවය කළා රඹය මධ්‍ය මහාවිද්‍යාලයේ වගේම තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ එහෙම ඉඳලා නැවත මම දුෂ්කර සේවය අවසන් කරලා අලව්වට ඇවිල්ලා ඉන්නකොට තමයි ඒ පරිපාලන විභාගයේ සමත් වෙලා මට තප්පරයක් දෙන්නයි මේ විස්තර අහගන්න ආසයි අබුඩාබි වලින් කැලුම් ඉන්නවා ආයිබෝන් කැලුම් මහත්මයා මේ බන්දුල්ට කතා කරන්න පොඩ්ඩක් ඔව් කතා කරනවා මේ ඇප්තේ ඇයි බන්දුලයි අඳුරාද අඳුරේ නෑ හල්ලි වල් පේන්නේ නෑ කතා දෙන්න යන්න පුළුවන් අර මාමයි බෑනයි නාට්‍ය කරන්න ඇවිල්ලා පයා ගලේම ගිය අපේ ගෙදර ගියේ හොඳින් ඉන්නවා සැපෙන් ජයවේවා ඔව් ඉතින් කවදා හරි දිනුම් පෙරදුම කාට පොදු දෙන්නේ
අපි දිනුම් හැබැයි. කමන්න ප්‍රශ්න. ජය වේවා. හොඳයි හොඳයි. සන්තෝෂයි දැක්කට හොඳයි. ආයි එනවා ලබුඩායි පැත්තේ. සෙට් එක මෙහෙම වුණා. ආ හරි හරි හරි. උත්තරයි වේපීටයි. සෝඩා අරන් එන්න. හොඳයි බන්දුලා ඒ ඉතින් එහෙම තමයි ඒක ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර. අයියේ මේ ඉතින් ඊට පස්සේ රබය මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න පස්සේ පරිපාලන සේවයේ මත්තල මං 94 වසරේ වයම් පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සංගීත අංශේ වාර වයම් පළාතේ කියන්නේ කුරුණෑල දිස්ත්‍රික්කයේත් පුත්තලන් දිස්ත්‍රික්කයේත් ඒ දෙකේ අධ්‍යක්ෂ සේවය කරලා 2005 වසරේ මම විශ්‍රාම ගියා. ඒ කියන්නේ විශ්‍රාම යනකොට මට එච්චර වයසක් නැහැ. නමුත් විශ්‍රාම මම ගියා. ඒ වගේම තමයි මට අතර මතක් වෙනවා කියනකොට සංගීත ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන බෝඩිම නාට්‍යයේ නේද? බෝඩිම නාට්‍යයේ සර්පිනාව එක නේද? අපිට ඒක අමතක වෙන්නේ නැහැ අයියේ ජීවිතේ කවමදවත්. මම හිතන්නේ මේ මනෝයලත් එක ඒ ගත කරපු ඒ කාලෙත් බොහොම ඔය හොඳ සුන්දර කාලයක්. ඇත්තටම මොකද මගේ ඉතාලි වලින් අයියේ ප්‍රේමලත් මහත්මයා ඉන්නවා. ආයිබෝවන් ප්‍රේමලත් මහත්මයා. ආයිබෝවන් කොහමද? මම මේ බන්දුල විදියේ කර මහත්මයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. කතා කරමු. ආයිබෝවන් මම ඇහෙනවනේ. ආයිබෝවන් ඇහෙනවා. ආයිබෝවන් මේ බන්දුල විදියේ කර මහත්මයාට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. බොහොම සන්තෝෂයි ගා කාලෙකත් දැක්කේ. මෙහෙමයි ඔබතුමා මේ ලයිව් එකෙන් දෙන්න ඔබතුමා ටීවීකේ සංගීත කරන්න ඩ්‍රාමා කෝසේ කරුවා 1972 විතර ඒ කාලේ නම් මම ඔබතුමාව දැක්කා. ඔව්. මතකනේ අර මේ කදාවලලු නාට්‍ය. ආ ඔව් ඔව් ඔව්. පොතේ ගුරාගේ සෝමකත කක්කලේ මතයි නේද? ඔව් ඔව්. ආ සරච්චන්ද මහත්තයා හරි හරි. සාලිකාව ඩ්‍රාමා කෝසේ කළා. ඔව්. ඒකත් ජයගොඩ එහෙම අපිට ඒ කාලේ. ඔව්. ඒ වගේම මේ සුනිල් දසින් හිමත් මාත් එක්ක ඉගෙනගත්ත කෙනෙක් ඉස්කෝලේ. මේ බොහොම සන්තෝෂයි මම ගොඩක් අගය කරන ගායකෙක්. අර මේ බුද්ධිය කිව්වා වගේ ඔබගේ එක දින්දක් අපි අහක දාන්න ඒවා නෑ. අන්න ඒකම මම රස්සේ දිනා. ඉතින් මට හඳක් ආසයි අහන්න මේ ඔබතුමා අර මේ කදාවල නාට්‍ය මේ පොතේ ග්‍රාහකයන් හඳුන්වා දෙනකොට කියනවානේ අර මේ අතීතයේ ඒ කලට පෙර සපත පෙරවූ සපේසි පස් වෙන බොහොම කතා කරනවා කියන කොටස මට හරිම ආසයි අහන්න. බුදු අම්මේ මේක 70 ඔබතුමා අතීතතරක් හම්බුණා ඊට පස්සෙත් මේ මම හිතන්නේ මේ පබ්ලික් ලයිබ්‍රරි ෂෝස් වල ගියා කියලා වල කතා කරා මම ගොඩක් කාලෙකින් හම්බුනේ. රයිට් බොහොම ස්තුතියි ඔබතුමන්ට කතා කරලා ඔබතුමාගේ ඉල්ලීම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා අයියේ. ඈ ඉෂ්ට කරනවා. මෙලෝ හතර වචනවත් මතක නැහැ. අනේ සමාවෙන්න මට ඒක වචන මතක. පොඩි වචන ඉවර ගන්න ප්ලස් සෝරි. හොඳයි අපේ මිත්‍ය අධිකරම නරඹන්න අපි ඒ කතාව නැතුණත් මගේ කතාවේ රජකුමාරා ඔයාවේ කියන කතාවට හරි යන්න. කොහොමද අකේ ඒ ගීතේ කවුද රචනා කරේ කවුද සංගීතවත් කරේ? ඒක සංගීතවත් කරේ රචනා කරේ දෙකම රන් සුජීවර්ධනයන්. ඇත්තටම ඔහුව මං සිහි කරන්න ගොඩාක් ආදරෙන්. මොකද මම ඉස්සලාම වේදිකාවට එනකොට එතකොට අවුරුදු 8ක් විතර ඇති ස්ටේජ් එකට ඉස්ලාම කියන්න සින්දු හදලා දුන්නේ ක්ලරන්ස් ආ. එතකොට මම ක්ලරන්ස් අංකල් කේ හිටියේ. දැන් අයියා කියනවා. දැන් ඊට පස්සේ එයාම කිව්වා ටිකක් ලොකු වෙනද උඹට අයියා කියන්න බෑ. ඔයාලටත් අංකල් කියලාද කිව්වේ? නෑ නෑ මට ඉඳන් නෑ නෑ මේ ක්ලරන්ස් ආලා දැන් ගොඩක් වැඩි මල් මිගලන්ට වඩා. ඕ ඕ ඒක ෂුවර් නෑ පොඩ්ඩක් හොයලා බලමු පස්සේ. අක්කේ කෝවා කියන බූට් එක දාගෙන ආද නෑ නෑ නෝමලි ඔය ෂෝස් පටි ගැට ගාලා ෂෝස් වලට යනකොට මම බූට්ස් තමයි දාන්නේ. ඒත් අද ප්‍රෝග්‍රෑම් රජකුමරා ගැන කතාව කියමුයි අක්කේ. මගේ කතාවේ රජකුමරා ඔයාවේ අපි විදිනගේ රැඟුමන් වේදිකාවේ සැබෑ ජීවිතේ කවද සැබෑ වෙන්නේ සින් ගියා මගේ සිත මාරිමුසුවනේ මගේ කතාවේ රජකුමරා ඔයාවේ අපි විදිනගේ රැඟුමන් වේදිකාවේ සැබෑ ජීවිතේ කවද සැබෑ වෙන්නේ සින් ගියා මගේ සිත මාරිමුසුවනේ
මගේ සිත පාළුයි අසරණ වියයි ඔබ දන්නේ සිදුවෙන දේවල් මගේ සිතේ ආදරෙන් සැඟවීති ඔබ කෙරේ කියාගන්න සවියක් නැති වෙලා මේ මගේ සිත පාළුයි අසරණ වියයි ඔබ දන්නේ සිදුවෙන දේවල් මගේ සිතේ ආදරෙන් සැඟවීති ඔබ කෙරේ කියාගන්න සවියක් නැති වෙලා මේ මගේ කතාවේ රජ කුමරා ඔයාවි අපි දිදිනගේ රැඟුමන් වේදිකාවේ සැබෑ ජීවිතේ කවද සැබෑ වෙන්නේ සීන් කියා මගේ සිත මල් මුසුවනේ නිත්‍යස බලලා ඔබ තිබලන්නේ පෙම්බර දේවල් මට සිතාගන්න බෑ සිතේ ආදරේ සිතාගන්න බෑ මොනවද කරන්නේ මගේ අත අල්ලා නිත්‍යස බලලා ඔබ තිබලන්නේ පෙම්බර දේවල් මට සිතාගන්න බෑ සිතේ ආදරේ සිතාගන්න බෑ මොනවද කරන්නේ මගේ කතාවේ රජකුමරා ඔයාවි අපි දිදිනගේ රැඟුමන් වේදිකාවි සැබෑ ජීවිතේ කවද සැබෑ වෙන්නේ සින් ගියා මගේ සිත මාව නසුවනේ මගේ කතාවේ රජකුමරා ඔයාවි අපි දිදිනගේ රැඟුමන් වේදිකාවි සැබෑ ජීවිතේ කවද සැබෑ වෙන්නේ සින් ගියා මගේ සිත මාව නසුවනේ ලස්සන ගායනා කරන මම හිතන්නේ අක්කට ගොඩාක් හැඟීම් බරව ගායනා කරන්න අවශ්‍ය රාමු හදලා දුන්නා ශක්තියේ රාමු හදලා දුන්නා අයියා නේ 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 අයියා බොහොම අභිමානයෙන් මේ රජකුමරා වුණා ඒක මට දේර කඩුවරේ මේ තිබ්බනේ අදට ගන්න ලෙවල් එක තිබුණා නේද අක්කට හැඟීම් බරව ගායනා කරා මේ අයියේ මාරු වැඩක් වෙලා තියෙනවා අක්කේ දැන් ප්‍රසංග වේදිකාවල වලට ගියාම එක එක දේවල් වෙනවනේ ඒ ගමම්ම බන්දුලයට වෙච්ච දෙයක් මට කවුද කිව්ව කෙනා මට අමතකයි කොහොම හරි ආන අකලංග ජයසිංහ අපේ නාලිකා ප්‍රධානි අකලංග ජයසිංහ මහත්මයා තමයි කිව්වේ අද අයිය එනවා කියලා කිව්වට පස්සේ කිව්වා අයියට උනාලු මේ රෝණ බද්දගේ මහත්මයා ඒ බන්දුල විජේ මහත්මයා දැන් මේ යන්නේ මාමයි බෑ නයි වෙලේ අරන් ලෝකේ වටේ ඒ යනකොට කොහොම හරි එකතරකදි කියලා තියෙනවා බන්දුල බද්දගේ මහත්මයා සහ රෝණ විජේ කියලා එහෙම එකක් අයිය උනා නේද කොහෙද උනේ ඒක උනේ මේ තුල් හිරියේ මොකක්ද ඒ ප්‍රසංගයක මේ සංගීත ප්‍රසංගයේ නමස්කාරය ඒ විදිහට මොකක් කරන්න වරදිනවා ඉතින් බන්දුල වැද්දගේ සමග රෝහණ විජේවීර හොඳයි හොඳයි අක්කටත් ඔයගේ අකරතැඹ වෙලා තියෙනවා අනන්ත වෙලා තියෙනවා මොකද එකපාරක් ඒත් මාතර මේ දැන් ඇනවුස් කරන්නේ දැන් මගේ ගැන තමයි කියන්නේ දැන් මගේ ගැන කියන්නේ වේග රිද්මේ ඉතින් ඔය වගේ දේවල් කියනවා ඒ මදර මගේ සින්දු වල වචනත් කියනවා මා ආවේ ඔබ ආදරස ඔයම කියලා හොඳට ඇනවුස් ඉතින් අර කොටු කොටු වෙන්න හොඳට ගහලා හිටියේ ඇත්තම කියනවා න කියලා ඉවරලා සංජීවනි වීරසිංහ කියනවා දැන් මම පඩියක් ඔව් පඩියක් පඩි දෙකක් නගිනවා ආයිත් බහිනවා තුන්වෙනි පාර මම බැලුව හරියන්නේ නැහැ මම නැග්ගා මං ගත්ත මයිකේ මං කව සමා වෙන්න මම මැනික් චන්ද්‍රිකා මෙයාට පොඩි පොඩි අවුලක් කියලා මං කිව්වා ආක්කම ඒ කඩේට කරගත්තා හොඳයි ඒක මාසු හොඳයි එතකොට තව දෙයක් තියෙනවා කියලා අපි දෙන්නා නාට්‍යක අපි දෙන්නා අයියමයි ඉස්සරම නාට්‍යක වැඩ කරේ 2000 වසරේදී බර්මිල්ලාන් ප්‍රනන්දු මහත්මයාගේ ටෙලිග්‍රෑම් එක ඒකෙදි තමයි අයියා මට ඉස්සරම හම්බෙන්නේ සජීවීව දකින්න අයියා එදා ඊට පස්සේ මම අයියෙන් ඇහුවා අයියේ දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අයියේ දැන් සමහර එතකොට මාවත් ඉතින් එච්චරම කවුරුත් දන්නේ නැහැ ඉතින් ඒතර යුනට අර ඉතින් එක්කෙනෙක් දෙන්නේ කොයි දන්න කට්ටියම දනගෙන hina වෙනවා අර මේ පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා අයිය හරිද ඊට පස්සේ මම කො සමහරක් වෙලාවට අයියේ මේ hina වෙන්න ගිහිල්ලා අපි ප්‍රේක්ෂකයන් hina වෙන්න ගිහිල්ලා එහෙම වෙනවනේ සාමාන්‍ය අපි ප්‍රේක්ෂකයන් hina වෙන්න ගියාම සමහරක් වෙලාවට ප්‍රේක්ෂකයන් නල්ලුකම් අපිට වැඩක් නැහැ කියලා එහෙම එකක් දෙනවා එතකොට එතකොට දැන් හොඳම දේ තමයි දැන් අලුතෙන් නැගිට hina වුණොත් hina වෙනවා එකපාරක් hina වුණොත් දෙපාරක් hina වෙනවා අපි එක වචනයක් කතා කරොත් වචන දෙකක් තුනක් කතාත් කරනවා ඉතින් දැන් ඒ මං අයියෙන් ඇහුවා අයියා hina වෙලා hina වෙන්නේ නැති අය මොකද්ද කරන්නේ කියලා
හිනා වෙනකොට ඒගොල්ලන් හිනාව නැති වුණාම අපි මොකද්ද කරන්නේ කියන එක. ඊට පස්සේ අයියා කිව්වා ඔය ලයිට් මාතෙත් කතා කරලා මිතුරු ටික කියන්න. අයිබන් ලලිත් මාතෙත් කුවෙත් වලින් කතා කරන්නේ. අයිබන් බුද්ධිගම කොහමද අම්මේ දෙන්නේ කිරියස හරි සන්තෝෂයි. ඈ? අයිබන් බුද්ධිගම. කොහමද? හොඳයි. කලම ටෙලිෂන් සර් එක පොඩ්ඩක් චුට්ටක් කතා කරන්න. කතා කරන්න. සර් මැඩම් දේශපාලන ඉන්නවද නැද්ද මේ පාර අපිට දැන ගන්නත් බැරි වුණා. අපි කුවෙත් එකේ ඉඳලා කතා කරන්නේ. මැඩම් නම් දැන් ඉතින් දේශපාලනය කරන්නේ නැහැ මේ. දැන් ඉතින් දේශපාලන ඔබතුමාව දන්නවා මම කුරුණෑගල පැත්තේ එක්කෙනෙක්. ආ ඇත්තද? ඔව්. එයා නම් දේශපාලනය කරන්නේ නැහැ. මොකද මං කියලා තියෙන දේශපාලන කරන්න එපා කියලා. මාත් එක්ක ඉන්න ඕන නම් තවදුරට දේශපාලනය කරන්න. ඒක තරේ අවවාද කරලා තියෙනවා. මේ අයි අක්කා පළාත් සභා මන්ත්‍රීණියක් නේද ඊටම? ඔව්. කොච්චර කාලයක් හිටියද? අවුරුදු 5නේ ඉතින් කාලේ. ඉස්සෙල්ලා හිටියා මේ ප්‍රාදේශ සභා සභාපති. අලව ප්‍රාදේශ සභාවේ. ඊට පස්සේ පළාත් සභාවට ගියා. ඊට පස්සේ දේශපාලනේ සමුගත්. අර වචනෙන් පස්සේ. ඔව් ඒකෙන් පස්සේ. මේ ඉතින් අක්කේ මේ ලලිත් මාත බොහොම ස්තුති කතා කරාට ඉතින් දැන් අක්කේ hina වෙලා අපිට කවුරු hina වෙන්නේ නැත්නම් අපි අසරණ වෙයිනේ. හිනාවල එන නෝන්නේ දැන් හිනාවුන් නැත්තම් එතකොට මොකද කරන්න කියන එක තමයි අයියා කියන්නේ. අයියා කොහොමද අයියා ඔන්න මේකේ ක්ලෝස් අප් එකක් ලබා දෙන්න මල්ලි මේ මෙන්න මේ වගේ ඔන්න ප්‍රේක්ෂකයා හිනාවනවා. ඔයා ඉතින් දැන් එයාත් එක්ක හිනහ වෙලා හොඳට හිනහ වෙලා ඉන්න එයා හිනහ වෙන්නේ නැත්තම් එහෙනම් යන් දත හරනවා කියන කරන්නේ කියලා. ඒකවල දෙපැත්තටම හරිනේ. ඉතින් අර මනුස්සයෝ ඕන රවල බලන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකත් එක්කම ඒක අපි එහෙම දෙයක් කරලම නැහැ නේද? නා වෙලාම නැහැ. හොඳයි අයියේ. ලස්සන ගීතයක් ගායනා කරමු. මමද? දෝත පුරා දෙන්න අයියේ හදවතින්ම දෙන්න. ඒ ගීතේ කොයි කාලෙද රචනා කරේ කියන්නත් ඕන. ඔව්. මේක 1974 වසරේ මේ ගීතේ මට ලැබුණේ මේ දයරත්න රණතුංගයන්ගෙන්. මොකද සොරරංග කියලා වැඩසටහනකට මේ ගීතය රචනා කරලා තියෙන උපාලි ධනෝලිතාන මේක තමයි මම රජයේ සංගීත විද්‍යාලය ඉගෙන ගන්න කාලේ මට මේක හම්බුනේ මා විසින් සංගීත නිර්මාණය කරපු පළමෙනි ගීතේ තමයි දොත පුරා. ඒතර පුංචි කාලේ ඒක කොයි කාලේද ඒ ගීතේ? ඒක ඊට පස්සේ. කියන්නේ දැන් ඕක ඔය 73 වසරේ වාගේ තමයි මේ ගීතේ ගායනා. හොඳයි. එහෙනම් අයියගේ ප්‍රථම ගීතය thank you.
අද පැය එකහමාර නම් අපේ හිතවතුන්ට පුදුමාකාර සුන්දර අත්දැකීමක් විඳිනවා නිසකයි. නේ නැත්නම් මේ ඒ කියන්නේ අය ඉස්ලාම ඔය මෙලඩි එක කරුවේ ඕකේ. ඔව්. මාර ලස්සනයි. ඒක තමයි ඒ කාලේ ඉතින් මමත් ලස්සනයි. නෑ. නයිති වතාම ලස්සනයි ඉතින්. ඔව් ඒක තමයි. ඔව් කිව්වද? මොකද ඒ මට හුන්නේ නෑ. නෑ ඒ කාලේ ඇතුලෙත් මට මේ ඇහෙනවා ඇතුලේ කට්ට සින්දු කියන කුලගෙදරින් කියනවා. මම ඒකට අහන්නේ ඔය දෙන්නා කතා වුණා මට මැද්දේ. දැක්කද සින්දු මැද මයික් එක ටෙස්ට් කරපේ. මම චෙක් චෙක් වගේ. අපි දැන් මුලින් දැන් මේක රැප් කළාද දැන් නැ සින්දු කියන්නේ. ඒකෙන් ඒක ප්‍රශ්නයක් නෑ. අයියේ මට කියන්න මේ රෝණ බැද්දගේ මාත්මේ ඔබතුමාට හම්බෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම අපි දෙන්න මුලින්ම මුණ ගැහෙන්නේ 1973 වසරේ මේ වේදිකා නාට්‍යවලින්. වේදිකා නාට්‍ය කියන්නේ දයානන්ද ගුණවර්ධන ස්කූරුවින්. ඔව් එයා තමයි මාව මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට ගත්තේ. නරිබෑන සහ ජසයලෙන්චිනා කියන නාට්‍ය. ඉතින් ඔය ජසයලෙන්චිනා නාට්‍ය සංගීත නිර්මාණය කළේ රෝහණ බැද්දගේ. සංගීතය සහ නැටුම් ඒ කාලේ අපි දෙන්න හිතවත් වුණා. ඒත් එක්කම එයා මේ වාදන ශිල්පියෙක් හැටියට තමයි ඒ නාට්‍ය හිටියේ බටනාලා වාදකෙක් හැටියට. එයා බටනාලා වාදනය කළේ චරිතේ. ඔව් නෑ නෑ බටනාලා වාදනය වාදන ශිල්පියෙක්. එයා රඟපෑවේ නෑ. නමුත් එයා නැටුම් සහ ඒ සංගීත නිර්මාණය කළා. ඔය ඉන්නේ අපි දෙන්න බොහොම හිතවත් වුණා. හිතවත් වෙලා තමයි ඔය මාමයි බෑන කතන්දරේට දෙන්නම අයිඩියා එකක් ආවා මෙහෙම දෙයක් කරමු කියලා. මම කිව්වේ. අයියා කිව්වේ. කන්සෙප්ට් එක අයියා කිව්වේ. පේන්න එක අයියලා තියෙන්නේ. මාමයි බෑන පේන්න එක අයියලා වදී. නමුත් මාමයි බෑන කියලා නෙමෙයි මං කෝ අපි දෙන්න සින්දුවක් කියමු කියලා. ඒ කිව්ව සින්දුව පස්සේ අපි කියනවා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කටහඬ වල දෙක කරන්න පුළුවන් ඒක අවුලක් නෑ. රෝණ බැද්දගේ මාත්ම විශ්වත් ඔබතුමා ගාව තියෙනවා. ඒත් එක්කම අපේ සම්පත් මිත්‍රයා ඩුබයි ඉඳන් කතා කරනවා සම්පත් කුමාරසිරි. ආයිබෝන් සම්පත්. අයිබෝන් අයිබෝන් බුද්ධික කොහොමද? හොඳයි සම්පත් කොහොමද අද වැඩසටහන කලම්බු ටෙලිවිෂන් නාලිකාව කොහොමද ඉතින් ඔයා ඉතින් ඇත්තටම ලස්සනයි මැණික් කක්කේ කොහොමද? මතකද දන්නේ මැණික් කක්ක මොකද මතක නැත්තේ මම මෙයාගේ ෂෝ එකට ගියා ඒ සම්පත් නේ ලංකා සම්පත් ලංකාවේ වැඩියෙන්ම මියුසිකල් ෂෝ එකට ඔව් අනිවාර්යයෙන්ම මොකද මියුසිකල් ෂෝ එකට මම එයාගේ ෂෝ එකට ගියා මේ දැන් මාස මට මතක නැහැ ඇරෝස්ටා එක්ක සම්පත් පුදුම විදියට ආටිස්ලාට සලකන්නේ ඒ වගේම එයාගේ අක්කා ආදරෙන් මතක් කරෝ කියන්නේ ඔව් ආදරෙන් මතක් කරෝ කියන්නේ තමයි මේ සන්තෝෂය මෙනිකක ඔයගොල්ලන්ට දකින්න ලැබිච්ච එක ඒ වගේම අපේ ප්‍රවීණ ශිල්පියෙක් කියන අපේ මේ අයියවත් ආදරෙන් සිහිපත් කරනවා අයියෝ බොහොම අමාරුයි කන්නේ සම්පත් අලව්වේ ඉඳන් මල්ලේ මට කම්මැලි මෙච්චර දුර එන්න කියලා කිව්වා කොහොම හරි ගෙනාම මම දන්නවා සම්පත් දැන් මේක බලනවා ඩුබායි දේශේ ගොඩක් අය මේ නරඹනවා රටවල 185ක් නරඹනවා කියන එක මම දැඩි විශ්වාසයෙන්ද තමයි එහෙම කරේ හොඳයි නේද සම්පත් කරපු වැඩේ මම මේක පොඩි අවස්ථාවක් කරගන්නවා ලබන සිකුරාද ඒ කියන්නේ හරියටම සැප්තැම්බර් 4 වෙනිදා කලම්බු ටෙලිවිෂන් පූර්ණ අනුග්‍රහයෙන් අපේ සංගීත ප්‍රථම වසන්තයේ ප්‍රසංගය පැවැත්වෙන අරෝස්ටා එක්කම වසරකට පස්සේ මැණික් අක්කේ ඔව් ඒක තමයි හා කියන්නේ මල්ලේ ඉතින් මේ දවස්වල ප්‍රචාරය යනවා බුද්ධික මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ නැහැ මේක කැන්සල් වෙලා කියලා ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා නම් මේ රසිකයන්ට මේක දැනු දෙන්න කිසිම එහෙම වගේ දෙයක් නැහැ ඒ අසත්‍ය ප්‍රචාරණ වලට රැවටෙන්න එපා කියන ප්‍රසංගය පැවැත්වෙනවා 4 වෙනිදා කලම්බු ටෙලිවිෂන් එකේ යනවා අපිත් එක්ක ඒ වගේම මාධ්‍ය අනුග්‍රහය කලම්බු ටෙලිවිෂන් නේද ඔව් මාධ්‍ය අනුග්‍රහය එතකොට සම්පත් ඔයත් එක්ක කවුරු හරි තරහයිද අනේ නැහැ මොකද බුද්ධික තරහකාරයෙක් ගැතිව නැහැ කියලා කිව්වා නැත්තම් ෂෝ එක මේ කතා කප්පල් කරන්න දෙයක් නැහැ කියන දේ කරන දේ කියන අපේ සංවිධානයක් ඔව් ඇත්තටම නෑ මොකද මම ගිහිල්ලා තියෙන හින්දා මට කියන්න පුළුවන් එච්චර පුදුමාකාර විදියට ඒ කියන්නේ ඒගොල්ලන් ඒ සංගීත ප්‍රසංගෙත් එහෙමයි ඒගොල්ලන් ආටිස්ලාට සලකන ඒක හරි අත්‍යවශ්‍යනේ අපිට මම ගිහිල්ලා තියෙන සම්පත් ගිෂෝ එක ඉතින් මම හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා මේ සම්පත් තරහට තමයි මේ දේ කරලා තියෙන්නේ සම්පත් ගණන් ගන්න එපා එහෙම තමයි අපේ රටේ හැටි අපේ රටේ අයත් උහේ ඉන්නත් අපේ රටේ සමහරක් අයගේ හැටි උමයි මේ එහෙම දෙයක් නැහැ මේක නැත්තම් අය අල්ලපු ගෙදර මිනිහා දිනනකොට මාතරින් අරින් මේ කටට කියලා හෝනියම් කරන්න ඕනේ ඒ වුණාට අර අරම කියන්න එපා සමහරක් ඉන්නවා කියලා සමහරක් කියලා කියන්නේ සමහරවල් ඕගොල්ලන්ට කාලය ගොඩක් වටනා මට මේ අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි ෂෝ එක තියෙනවා සැප්තැම්බර් 4 වෙනිදා අල්සාර් මතක් කරනවා ඔව් සම්පත් ඔක්කොමලා මතක් කරුවා කියන්න බොහොම ආදරෙන් සම්පත් ෂෝ එක තියෙනවා 4 වෙනිදා අල්නසාර ග්‍රවුන්ඩ් එකේදී මාධ්‍ය අනුග්‍රහය කලම්බු ටෙලිවිෂන් නාලිකාව අනිවාර්යයෙන් මේක ආදරෙන් ඔයගොල්ලෝ සියලු දෙනා මතක් කරා කියන්න කිව්වා
right අනිවාර්යයෙන්ම කියන්න අනිවාර්යයෙන්ම කියන ඔයගේ පණිවිඩය තමයි මේ කියන්නේ ෂෝ එක තියෙනවා සැප්තැම්බර් රට වෙනද කිසිදේකට බය වෙන්න එපා එහෙම නැති වෙන්නේ කිවෙනා දුටුදා කියන ගීතය අපි කියමු ඒක ගොඩක් ජනප්‍රිය වුණ ගීතයක් ඒක පද රචනය ඒ සින්දුවේ පද රචනය චිත්‍රානන්ද අබේසේකරන සේකරයන් සංගීතයත් කළේ සරත් දසනායකයන් ආදරෙන් සිහිපත් කරනවා ගහනකොට අයියේ දැන් කොහොමද ගහන්න එපා එකට අපුල සංගත දෙන්න එපා දුක දුක ශෝක ගීතයක් නේද පොඩි ගහන්න එපා ඒකේ වැල කියලා නෑ නෑ ශෝක ගීතයක් කියලා කියන්නේ භාවපූර්ණ ගීතයක් කියන දන්නේ නටන්න නැතුව අහගෙන ඉන්න කියලා එහෙම කිව්වේ දඟලන්න නැතුව ඒ කිව්වට මොකද කිව්වේ අක්කේ අපේ කාලේ කාගේ ගීතද ගායනා කරේ අක්ක ප්‍රසංග වේදිකාවට එනකොට ප්‍රසංග වේදිකාවට එනකොට ඇත්තටම බුද්ධික මල්ලි මම ගොඩක් කුඩාවදී ආවේ අවුරුදු 8යි ඉස්ලාම් මම වේදිකාවට එනකොට ඉස්ලාම් මම ගායනා කරේ ශිරෝමි වෙනැන්ඩෝගේ ගීතය ඒකම මට උනේ මම ඒ කාලෙම
චුට්ටක් දවස් ගිහිල්ලා මං කිය ක්ලරන්ස් ඇමට සින්දු හදලා දුන්නා ළමා ගීතයක්. ඊට පස්සේ මම හින්දි දෙමළ ඉංග්‍රීසි ඒවට මාරු වුණා. ඉතින් ඒකෙන් තමයි එහෙම දැනගත්තේ. හොඳයි තමයි චුට්ටකින් අපි එන හින්දි ගස්තම මොඩි භාෂාවෙන් ගීත ගායනා කරන්න පුළුවන් මැනික් සම්පිත අපේ සහෝදරියට. ඒ මොනවා කරන්නත් කලින් පුංචි විරාමයක් ගන්නට වෙලා තියෙනවා. අපි පුංචි විරාමයක් කරන් බොහොමත්ම ඉක්මනින් නැවතත් ඔබේ ආලින්දේට පැමිණෙනවා.